සම්වා සම්බුදු සරණයිස දැතුනේ. තෘෂ්ණාව සත්වයාට සසර අයපත පිණිස පවතින් බව වටහාගෙන නුවනැත්තා අප්‍රමාදීව දානය පරිත්‍යාගය තම ජීවිතය තුළ ප්‍රගුණ කළයුතු බව සම්බුදු දමාමපට පෙන්වාෙනවා. සදැහවතුනි ඔබ මේශ්‍රවණය කිරීමට බාපොරත්තු වන තර්මදේශනාවත් තෘෂ්ණාව සිින්දදමා දෙලොවචායගන්නට ඔබ හට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින්. ඔබ අපකිරෙහියානු කම්පාවෙන් ෞද්ධයා රපවාහිනියේ මේ පෑරණියමිත දායකත්ව ධර්මදේශනාව සිදුකිරීම සඳහා බෞද්ධයා රූපවාහිනී මැදරියයට ගඩම කළ පූච්චපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනය ස්වාමීින් වහන්සේ. අපි පළමුුවෙන් සාදුනාදදී නමස්කාරපූර කවපිළි ගනිමෝ, සාධෝ 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 මෙමධර්මදේශනාව සඳහා සැති දායත්වය ලබාදෙනවා කරගොඩ උයන් ගොඩ පදිංචි හැරිියට් පැල්පොල මහත්මිය සමන්තාචකවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්හම්මන් මොනේරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමුෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ഞුණු සම්මා සම්බුද්ධස්සෙ නමුෝතස්ස බගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටිහතඥාන චාරස්සෙ දස බලදරස්ස චතුවී සාරජ්ජ්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුණු සම්මහා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු වරහතු සබබධම්මිසු අපටි හතඥාන චාරස්සෙ දස බලධරස්ස චතුවීසාරජ්්ජ්‍ය විසාරය දස්සෙ සබ් සත්තු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තහාගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්දස්සේ සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බෝහම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙෙන්න්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවිං කරුණාාවං, මෛත්‍රීං යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්ඩත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්නත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිති භවයකින් සැන සෙන්ඩත් අවසාලි ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධරමය අවබෝධ කරගන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් ලාපොරොත්තුව මුදුන් පත් කර ගැනීම සඳහා උතුම් තුනුරුවන්ගේ ආශිරුවාදේ සද්ධර්ම දානානිසන්සේ ධර්ම ශ්‍රභනානිසන්සේ ඔබේ ජීවිත කාලය තුළ ඔබ සිදුකරගත්ත සියලුම පුන්න ධර්මයන්ගේ ආනුභාවයන් ඒ සඳහා හේතුවේවා කලබි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතුෘකාවැ හැටියට බම යොදාගණ්ඩ කල්පනා කළේ උතුම් වූ ධම්ම පදපාලීහි සඳහං වන ලොතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථරතනය පුත්තා මත්ති ධනම් මත්තී ඉටි බාලූ විහඥති අත්තාහි අත්තනූ නත්තී පුත්තෝ කුතෝ දන මේ ගාතාරත්නය දේශනා කොට වදාලේ ආනන්ද කියන සිටුවරයගේ එකම පුතනුවන් වෙච්ච මූලසිරි සිටුවරය ප්‍රධාන පිරිසට ගාතාරතනය සරල තේරුම තමයි පුත්තා මත්ති ධනම් මත්තිී ඉති බාලූ විහැනති බාලය කියල කියන්නේ අගඥාණයට අඥ්ඥාන පුද්ගලය කල්පනා කරනවලු මට දරුවෝ ඉන්නවා මට ධනය තියෙනවා කියලා නමුත් භාගිතුන් වහන්සේ දේශනා කරනවා අත්තාහි අත්තනෝ නත්වී තමන්ට තමන්වත් නැතිකොට කුතෝ පුතෝ කුතෝ දන කවර පුතුන්ද කවර ධනේද මෙවන් ගාතාරත්නයක් දේශනා කරන්න හේතුනි මනවාගේ කාරණාවක්ද කියනෙක අප පිටිකක් මුලින් සාකච්ඡා කළොත් ආනන්ද කියන සිටුවරයා මහා දනස්කන්දයක් තිබුණ කෙනෙක් එවනාට බොහෝම මසුරුයි කවදාවත් කෙනෙකුට යමක් දුන්නත් නෑ ධනමානාදී පුුණ්්‍යි කරමයක් කලෙත්න හැ තමන් අනුභව කරලා තමන් සැපසේ ජීවත්ව නිත් නෑ එකම දරුවෙක් තමයි හිටේ ඒ දරුවටත් දවස් පහලෝකට සැරයක් ඥාතීන් රැස්කරවල ඥාතිීන් ඉදිරිපිට තියාගෙන කරන අවවාදයක් තිබුණා ඒ අවවාදය තමයි සඳුන් කියන ජාතිය ගාණ්ඩ් ගාන්්ඩ ඉවර වෙනවා යම් තැනක තියෙනවනම් සඳ එ අරගෙන ගාණ් ගාන්ඩ ඒ සඳු නිවර වෙනවා ඒවගේ පුතේ ඔබ කල්පනා කරන්න එපා මේ තරන් ධනයක් තියෙනවා කියල කීවත් මං බොහෝම දනුවත් කියලා මේකෙන් කහවනුව කහනුව හරි අරගන වියදන් කරන්න පටන්ගත්තු දවසින් දවස වෙන්නේ ටික ටික හරි අඩුවෙනවා එනිසා වයු හුබාදනවා වගේ මේ මැස්සු වදයට පැණිපුරෝණෝ වගේ දවසි දවස මේ දනස්කන්දයට කහවනුව කහවනුව හරි එකතු කළොත් ඔබේ දනස්කන්දය මහත් වෙනවා නමුත් ගණ්ඩ ගියුොත් ඒක නැතුවනවා. එයින්ද මේ ධනයාරං සැපවිඳින්ට නෙමෙයි මේකට තවතාව එකතු කරලා ධනය වැඩිකර ගණ්ඩි කියල තමයි නිතරම අවවාද කල කාලෙක් මෙහම යනගිහිල්ලා ආනන්ද සිටුවරය මරණ ට පත් වුණ මරණ ට පත්වෙලා බොහෝම පහත් කුලේක තමයි උපදන්නේ තිැබ ඒ කුලේ ඉපදුනාට පස්සේ ඒ පහත් කුලේ අය ජීවත්වෙන ගමක් තිබුුණ ඒ ගමේ ගෙවල් දාහක් විතර තියෙනවා විශාල ගමක් කුලි වැඩ කරල තමයි ඒ මනුසයෝ ජීවත්තයෙන්නේ මොහු ඒ කුලේ තරුණයකගේ කුසේ පිළිසඳ ගත්තර පස්සේ ඒ ගමේ මිනිස්සුන්ට කුලි වැඩක් කොත් නැතුූගිය හැමෝම බොහෝම දුෂ්කරතාවන්ට පත්වනා හැමෝටම මේ ප්‍රශ්නය තියෙනවා නමුත් අපට වෙදයි අපට විතරක්වෙන්නඩ ඇති කියලා කල්පනා කර කර හිටියා තවටික දවසක් යනකොට එ මෙහ එම මෙ දැනගත්ත හැන් හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා දස ගමින් කට එකතුුණා එකතු වෙලා මේ ගැන සාකච්ඡා කළා අන්තිමට සියලු දෙනාගම තීරණය වනේ අපි අතර පවකාරය කිපදිලා ඉන්නවා ඔහු අපි අතරින් තුරන් කරනතා කල් අපිට අයයහපතක් වෙන්න ඇද කොහොමද හොයන්නේ නමුත් නොේ ක්‍රම පාවිච්චි කරකර ඒයි හොයා ගත්තා මෙන්න මේ කාන්තාවගේ කුසේ තමයි මේ අකුසලවන්තයා පිළිසිඳගෙන ඉන්නේ එනිසා ඇ ගමෙන් බෙහැර කළා ඒ ගමින් බෙහැර කලාට පස්සේ නැවතවන් සුපුරුදු පරිදි ජීවත් වනාා හැබැයිතින් දරු ගැබකුත් දරාගෙන අර කාන්තාව නොවින් දිනා දුක්කින්ද කෙසේ හෝ මාස දහරකට ආසන්න කාලය ඇ දුක්දරලා දුක්විඳර මේ දරුව බිහි කලා ස්‍රදං කරනවා බිහිව වුණ බලන්ඩ ඉතාම අප ප්‍රසන්න ඉතාම විරූපී දරුවෙක් තමයි බිහිරෙන්න අංග ප්‍රත්්‍යයාංග තිබිය යුතු තැන්වලනෙමේ තියෙන්නේ එනිසා බොහෝම විරූපයි හරිට පාන්සු පිසාචයක්වාගේ නමු ඉතින් දරුව කොච්චර විරූප වුනත් අම්මට ඒ දරුව වටිනෝ එනිසා ලොකු මහත් කළා යම් දවසක දරුවත් වඩාගෙන හිගමනේ ගියු අම්මටත් එදාට වතුර උගුරක්වත් නැති තර හැබයි නතර වෙලා ඉන්න තන දරුවත් තියල ගියුත් ඇයට අවශ්‍ය ආහාර පාන සියල්ලම ඇයට ලැබෙනවා එති එහෙමත් දුක්විදා යම් තරමින් දරුවවා ලොකු මහත් වෙලා යමක් තමක් හොයාගෙන අනුභව කරන්න පුළුවන් කියන වයිසඩාවට පස්ස ඇයි දරුවට කියන පුතේ ඔබ හින්දම හුගාත් දුක්කින්ද කෙනෙක් මට තවත් එවන් දුක් පිඳින්න බෑ එනිසා දැන් උබේ ජීවිත ඔබ තනම පවත්වන්ඩෝ එහෙම කියලා කොළපොතකුත් අතට දේලා ළමයට කියව ගිහිල්ල ඔබේ ආහාරය හොයාගන්න කිය එදාන්දර කොළපතක් කරගෙන තනම හිඟමනියවා ති මෙහෙම යන දවසක අර තමන්ගේ පරණ මාලිගාව තිබිච්ච පැත්තට මෙ කෙමෙන් කෙමෙන් ගමන්කිලවා ඒ ගමන් කරහම මූල සිරි සිටුවරයාගේ මාලිගාවගැන කලින් ආනන්ද සිටුවරයාගේ ගෙදර ති පලවිනි වාහල්කඩින් ඇතුල්ලනා ගවත් කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ දෙවනි වාහල් කඩත් පහු කළා තවත් ඉස්සරහට ගියා ඊළඟ වාහල් කඩත් පහු කරල යනකොට මූල සිරිගේ දරු එකන අනන්ද සිටුවරගේ මුණ බුරු එයන් සෙල්ලන් කරනවා ඇ මේ තරන් විරූපි මූනක් සහිත මොහු දැක්කහම ඒයි බයලා නන්න පටග දරු අඩනවා ඇහෙනකොට මාලිගාව සේවක සේවිකව ඇවිල්ල මහුට හොඳටම පහරදීල තලල ඇදගෙනග හිල්ල ප්‍රාකාරයෙන් එලී කහල් ගොඩකට විසි කළ ත නැගිට ගැන්ඩත් බෑ කහල් ගොඩඋඩමයි. මේවෙලා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පිණ්ඩ පාතිවඩින ුදුජාණන් වහන්ස දැක්ක මේ කහල් ගොඩි ඉන්න පුද්ගලයම දැකලා ආනන්දයන් වහසේගේ මුව මඩල්ල දිහත් බැලූවා ආනන්දයෙන් වහන්සේ අහනුව ස්වාමීණී කුමන කාරණාවක් නිසා මගේ මුහුණ දිහා බැලිුවද ඒවෙලායි බුදුරජාන් වය සඳහන් කළා ආනන්දර කල් ගොඩි ඉන්න පුද්ගලය දැක්කද කියලා එහෙමයි ස්වාමීී ආනන්ද දන්නවාදේ කවු්ද කියලා නෑස්වාමී මේ මාලිගාව අයිතිකාරයවය ඉන්නේ ආනන්ද සිටුවරය එදා ඉතාම ලෝභකමින් ජීවත්වෙලා මැරිලා ගෙහිල්ල ඔහු පදිච්ච තැන අද මාලිගාාව පිරිසගෙන්ම ගොටි කාල මේ කල් ගොඩේ වැතිරිලා ඉන්නවා නැගිට ගැඩ බැරුව මේක තමයි ආනන්ද සංසාර ස්වභාවේ නන්දන්හස පණිවිඩයක් කැරිය මූල සිරි සිටුවරයට ගනලසලං කලා ඔබ දන්නුවවාද මේ කවුද කියලා ඔහුත් කියනවා නෑ කියල දුන්න මේ ඔබේ තාත්තා මුල සිරිපිටි පිළිගන්න කැමතිනේ බුදුරජාණන් වහන්සේ කහල් ගොඩේ ඉන්න පුද්ගලයට කියනවා ඔබ කවුද කියන කාරණාව ඔබේ පුතාට දැනගණඩත්වේ මෙතෙක් ඔබ තමන්ගේ පුතාටවත් නොදී සඟවලාතියා ව හතර මහනිදාන මහදනස්කන්දය තියෙන තැන් මොහුට කියට සඟවපු ධනය තියන තැන් මොහුට කියන්ට එ ඊටවසි කියනවා ධනය හංගපුතැන් එතකොට තමයි මූල සිරිට තේරුන්ගේ මේ තාතා තමයි කියලා. මූල සිරිත් මේ වෙනක තුනරුවන් සරණ ගිබි කෙනෙක් නෙම. මේ කාරණාවත් එක් මූලසිරි තෙරුවන් සරණගිය මෙන්න මේ කරුණ මුල් කරගෙන තමයි අපේ බුදුරජාණන් වහසර ගාථරත්ඥය දේශනා කොට වදාලි පුත්තා මත්ති දනම් මත්තිී ඉති බාලෝ විහඥති බාලය කල්පනා කරනවලු මට පුත්තු ඉන්නවා මට දන ඉතියෙනවා මෙතන පුත්තු කියල කියහම ධර්මය කරුණු කීපයක් දරුව ගැන කියලා තියෙනවා සමහර දරුව ඉන්නවා අත්තජ කෙත්තජ දෙන්නක අන්තේවාසික කියල කොට සතර කවු දෙතකොට අත්තජ කියලා කියන්නේ තමන් නිසාම ඉපදිච්ච දරුව ගලනින අත්තජ කියලා කෙත්තජ කිය කිය එතට මෙතන අත්තජ කියල කියන අපි දරුව වගේ අයි අපි නිසාම අපි ලඟින්ම ඉපදිච්චායි කෙත්තජ කියලා කියන්නේ යහන ඉපදිච්ච පළගේ ඉපදිච්ච උකුල ඉපදිච්ච එහෙම අයට තමක් කෙත්තජ කියලා කියන්නේ එතට මේ කෙත්තජ කියනා උපදින්න කොහෙද ලෝකවල දෙවියන්ටත් දරුවු ඉන්න වනි දදර කෙනෙක් එතනවා කොහොමද දෙවියන්ට දරුවු ඉන්නේ. දිවිය ලෝක උපදින හැම කෙනෙක්ම ඕපපාතිකයි ඕපපාතික උපතක්තිෙන් හැබැ කෙනෙක් ඕපාතිකව උපදිනකොට කවදාවත් කිරිබොනවශය දරුව ඉප දෙෙන්නේ නෑ මනුස්යොත් ඕපාතික ඕපදිනවා තෙරිසල් ලෝකවලත් උපදිනවා අපායෙත් උපදිනවා දෙව බඹුන් අතරත් උපදිනවා ඉතර සඳහන් කරනවා ඕපපාතිකෝ උපදින්නේ දෙවිියංගනාවක් හෝ මනුෂ්‍ය කාන්තාවක් හෝ කවුරු හෝ කාන්තාපක්ෂය කෙනෙක්න දාසේ හැවිරිදිවයිෂයේ තරුණයක් වගේ තමයි එක පාරම පහළවෙන්නේ ඒ කනෙ දැ ඔවුන් අම්මලතාත්තලලා නැේ ම යමක් කමක් කරගෙන ජීවත්තෙන්ට පුළහන් මට්ටමක් තමයි පහළවෙන්නේ. පිරිමියෙක් පහළ වෙනවා නම් විසිවයසේ තරුණයෙක් තරුණයෙක් වගේ තම පළුවන්න. කාන්තාවක් නං දාසේ හැවිරි දිවයිසය වගේ පුරුෂයෙක් නං විසිවයසේ තරුණයෙක් වගේ. එකට සඳහන් කරනවා දෙවියන්ගේ යහනේ හදිසියම ඒවාගේ දෙවියංගනාවක් පහළ වනොත් ඒ බිරිඳක් උකුලේ පහළ වනත් ලය මත පහළ වනොත් ඒ දරුව ඒමතමයි දෙවියන්ගේ දරුව. ඇදර පළග පහළ වනොත් පල් හැ එල්ල තින පලස්සල් වගේ පහළ වනොත් ඒ පරිවාර දෙවක් ඒමත සේවක අ විදිහල මයි මේ කෙත්තජ කියන කාරණාව හඳුන්ුවන්නේ. කට දින්න පෝෂණය කිරීම සඳහා දුන්න සමහර වෙලාවට තවත් කෙනෙකුට දෙනව මේ දරුවවා පෝෂණය කරන්න කියලා එ මව්පියෝ නැති වෙලා පෝෂණය කිරීම සඳහා පිය දරුවු අරංහියනෝ එත සමහලට මව්පිය වසනීප වෙලා තවත් කෙනෙකුට පවුල කෙනෙකුට හරි කාටහරි දෙනවා මේ දරවා ලොකු මහත් කරලා උගන්නලා පෝෂණය කරට සමහරලාට අම්මා නැති නිසා තාත් දරුවවා හිම දෙනවා තාත නැති නිසා අම්මාහෙම දෙනවා දරුවා අන් එහෙම අනුන්ට පෝෂණය සඳහා දුන්නාය දින්නක අන්තේවාසික කියල කියන්නේ දැ ගුරු ගෙදර වගේ ඉගෙන ගන්න ගියහම ශිෂ්‍යියෝ අන්තේවාසික ද මේවාගේ ළඟ හැසිරෙන ළඟ ඉන්න අයට තම අන්තේවාසික කියල කියන්නේ භික්ෂූන් වහසල තරත් එහෙමතිනවා අන්තේවාසික ආචාර්වරයා ළඟ ඉන්න ශිෂ්‍ය පිරිස ද මේ විදිහට කාරණ කීපයක් සඳහන් කරලතියෙනවා දරුවූ පිළිබඳු සඳහන් කරනකොට ඊට අමතරව තවත්කාරණ කීපයක් සඳහන් කරනවා අතිජාත අනුජාත අවජාත කියලා පම අතිජාත පුතුන්නේ මවපියන්ට වඩා ගුණෙන් හුඟාක් උසස්ය තමන් බිහිකරපු මවපියෝ යම්සේ ගුණවත්ද ඒ මව්පියන්ගේ ගුණට වඩා හුඟාක් උසස් දරුවන්ට තමයි අති ජාත දරු ක ලක එතටව ගුණෙන් විස්තරක් න ුසස්න්නේගුණස ධනෙන් උසස් අධ්‍යාපන මට්ටන් ගොලින් උසස් රූප සම්පත්තියෙන් උසස් මේ හැම ආකාරයකින් මෞ්පියන් අභිභවනය කරලා න්නේ සියල්ලට වඩා ගුණය අතිජාත අනුජාත කියල කියන්නේ මේ කතා කරපු හැම දෙයක්ම මව්පියන් හා සමාන මට්ටමින් තියෙනවා. මෞ්පියෝ යම්සේ ගුණවත්ද දරුවත්ත එෙසේම ගුණක්. මව්පියෝ යම් සසේ දනවත්ද දරුවොත් ඒ සමාන දනවත්. අං ඒවාගේ ඇය ඉළකට සඳහන් කළා අවජාත අවජාත කියකින් හැම පැත්තෙන්ම මව්පියන්ට වඩා පහලයි ගුණ දහමිනුත් පහලයි ධනධාන්‍යයාදිනයුත් පහලයි දැනවුගත්කංගොලිනුත් පහලයි හැම ක්‍රමයකින්ම මවපියන්ට වඩ පල්ලෙහින්නේ. අතිජාත අනුජාත අවජාත කියල මේ දරු කොටස් තුනකටාපව බෙදෙනවා නමුත් මේ ගාථරත්නයත්ත අපි සාකච්ඡා කරන ගොට අත්තජ කියන දරූ ගැන තමයි කතා කරන්නේ පුත්තා මත්ති කියල කියනකොට මට දරුවෝ ඉන්නවා කියනකොට මේ අපි නිසා ඉපදිච්ච දරු ගැනයි මේ කතා කරන්නේ එකදට අත්තජ ර කවුද හිතන්නේ මට ධනී තියෙනවා මට දරුව ඉන්නවා කියලා එම කල්පනා කරන්නේ බාලය ඉති බාල විහති බාලයා හෙම හිතන ද කාටද ධර්මී බාලයා කිය හඳුන්මන්නේ වයිසි බාට නේ අධ්්‍යාන පුද්ගලයට තමයි බාලයා කරන්නේ එතට ඇයි මට දරුව ඉන්නවා කිය හිතනි බාලකමක් කිය කියන්නේ සාමාන්‍ය හිතන්නපු අපි හැමෝටම දරුව ඉන්න මනුසයන්ට එත ව මේ දරුව ඉන්න මනුසයෝ දෙමවපියෝ දරුව වෙන්ුවීන් මොන තරන් කැප කිරම් කරනවාද දරුවන්ට උගන්නඩෝනේ දරුවලොකු මහත් කරන්නඩෝනේ දරුවන්ගේ ඕනෑ පාකං සම්පූර්ණ කරඩන උසස් අධ්‍යාපන කටයතුව අදයටම බොහෝසේ විය දං කරන්න නේ දරුවෙනුව ඉඩ කඩං අරගණ්ඩෝන දරුව වෙනුවෙන් ඉඩකඩන් වවන්ඩෝනේ දරුව වෙනුවෙන් ව්‍යාපාර රැකල තියන්ඩෝනෙ දරුවන්ට ජීවත එච්චහම ලොකු වෙච්චහම ජීවත්තයෙන්ට මගක් හදලතියන් ෝනේ මේවාගේ මහකාරණා ගොඩක් මව්පියන්ගේ හිතල තියෙනවා ඉති මේ කාරණා ටික මුදුම්පත් කර ගණඩ ඒ මව්පියෝ රෑදවල් දෙකීම වේසෙනවා ඊීටමත්‍ර ඒ ජීවිත රැකින්නේ පෙරත් දරූ අපට අහිමි වුණා අදත් දරුවූ අපට අහිමි වෙනවා අනාගතයටත් දරුවූ අපට අහිමිවෙන්න පුළුවන් ඒ වගේම තමයි ධනයේ පෙරත් ධනය අහිමි වුණ අදත් අහිමි වෙනවා හෙටත් මේ ධනය විනාසවෙන්න පුළුවන් ආං ඒක හින්දා අහිමි වෙන දරුවන් අහිමිවෙඩ නොදී හිමි කරගඩත් අහිමි වෙන ධනය අහිමි ොවී රැකගණඩත් වර්තමානය ඔවුන්ට කරදරයක් දුකක් නොවන්ඩ අනාගතය එහෙම අවස්ථාවකට මූුණණ පාණ්ඩ ඉඩ නොතියන්ට දෙමව්පියෝ රෑදවල් දෙකීම මහන්සේ නෝ. ඒ මහන්සි වෙනකොට කොච්චර දේවල් මෞපියෝ කරනවාද. තමන් පෙළිබඳව ය අයිතිය වටිනාකම් පවා අතැරලදානවා දරුව වෙනුවෙන් මව්පියූ කුච්චර ප්‍රාණගාත කරනුවද සමහරාය ප්‍රාණගහත කරලම තමයි දරු පවුල පෝෂණය කරයි සමරලාට දරුවගයන්ගේ මදුරුවෙක් වහලා ඉන්නවා දැක්කත් මරලදානවා එවට දරුව ලඟින් ඉගල්ලෙන මදුරුව දැක්කුත් ඒත් සමාරවෙලාට මරනවා දරුව නිසා ප්‍රාණගාත කරනවා දරුව නිසා හොරකං කරනය නැදද ඕන තර හොරකං කරනවා දරුව නිසා ද මේ හොරකං කරන එක අන්තිම බලාපොරොත්තු දරුවන්ට හොඳර කණ්ඩ බොන්්ඩ දී අදින්ඩ පලදිින්ට දීල උගන්නන් අවශ්‍ය ධනය සම්පාධනය කර ගැන්ඩ එහෙමත් සමහරයි හොරකං කරනවා සමහරයි නංක මන්ගේ හුදු දනවත් භාවීම බලාගෙන වෙහෙස මහන්සියක් නැතුව වේගෙන් දනවත් එෙන්ඩ කෙල හිතාගෙන අන්සතු වස්තුව පැහැරගන්නවා බොහෝ දෙනා දරුව නිසා හොරකන් කරනවා සමහරයි දරුවෝ නිසා අකමැත්තෙන් නමුත් තුන්ගෙන ශික්ෂා පදනත් කඩනවා දරුවූ නිසා බොරු කියන මට්ටමන ඕන තරම් මෙන්න මේවාගේ ආකාරවලින් කල්පනා කරලා බලහම පංච දුෂ්චරිතයම කරලා තියෙනවා දරුවූ නිසා සමහරය රාරක්කු පවබනෝ දරු නිසා ඇතිවෙච්ච පුංචි හිත්වේදෙනාවක් නිසා දරුව නිසා හිත්වේදනා උපදින වාරත් බොහොම වැඩීනි දිවාරාත්‍රී දෙකම දරු පවුල නඩත්තු කරන්න මහන්ස වෙනෙකට දරුවන්ගෙන් වචනයක් සැරටහු රවල බැලූ එකටික කීවු මව්පියන්ගේ හිත් මොන තරම් කඩයි වැටෙනවාද කොයි තරන් වේදනාවක් දෙනෙනවාද සමහරවෙලාවට අනුන්ගේ දරුයි පාර යනකොට තමන්ට පරුස වචනයෙන් බැනාට ගැහුවත් රි දෙන්නේ නෑ එක ගණන්ගන්නෙ නෑ හැබැත් තමන්ගේ දරුවක් අඩගහන්න කොට කතාන කර හිටිය මව්පියන්ටම හ විශාල වසයෙන් දැයිනවා මේ අය වෙනුවෙන් මේ තරන්ඇැපකිරීමම් කරනකොට අඩු තරම එඩ කියම එන්නෙවත් නැති මට්ටමිද එහෙම දරුව නිසා හරීයට ඒ පැත්තිනුත් වේදන විඳලා දරුවන්ට ධනේ රැකල තියන්න ගියහම උදේන්දල රෑවෙනක අව්‍ය වේලිවේලි හේංවල කුඹුරුවල වැඩ කරනවා රැකියාවට යනාය ආන්ද්‍රම නැකිටලා පිටත්වෙනවා වෙලාවට රැකියාව කරන ස්ථනයට යන්ඩ බැරිවුණුත් එතන නොයෙක් අවලාධ අපහා සහන්ඩ සිද්ධ වෙනු නොයෙක් නීතිරීදී තහංචි මාලාවන්ට යටත් වෙලා ඒ තැන්ගොල කටයුතු කරන්න සිද්ධ වෙනවා සමර්ර ඉහල නිලධාරීන්ගේ ඕනෑ පාකං සම්පූර්ණ කරන්න ඒ ගෙවල් වල ගිහිල්ල වැඩ කරල දෙන්න සිද්ධ වෙන උත්සව පින්කං ආදී දේවල් ලේයාය උදාගත්තහම ්‍රෑදවලනතු ඒවට උද් කරන්ඩ ඇන්ට සිද්ධවෙනවා. ඒ දේවල් අත්හැරල මගහැරල හිටිය සමරලාර් වැඩට ගිහම ගණන් ගන්නතුයෙනවා ඒ ගොල්ලන්ගේ බලපුළුවහන් කාරකං පාවිච්චි කරල බොහෝ දුර බෙහැරවල්ලෝට මාරු කරල ඇතට යවන්ටක් පුළුවන් එහමනොත් ගෙදර එන්ඩ අන්න්න පුළුවන්කමක්නෑ මේවාගේ ප්‍රශ්න රාසියක් ඔොළුවේ කැකැරෙන නිසා කිය දෙනකුට ඔලූු පාත් කරන්න සිද්ධද කේන්කුමරු රකිඩග හම රෑට සීතලි පන්නේි වැැස්සේ මොන තරං පීඩා වල් විඳරවාද අව්වට වේලනෝ වැැස්සට තෙමෙනවා රෑට් නිදිමරනෝ මෙ කොයි තරං කරදර රාශියකට මූුණ පාලා ඉන්නවාද මේ දරු පරපුර රැක ගන්නවා ලැනිසා තොට එහෙම කටයුතු කර කර එහෙම කටයුතු කරර ඔවුන්ගේ ජීවිත නගාහිටවන්ඩ මහන්සි වෙන අය තමන් වෙනවෙන් යමක් කරගන්නඩ කොහොමත් එහෙම මහන්සියක් වෙන්නෙ නෑ බලන්ඩකු සමහරාය පිංකමකටවාගේ යන් කියල කියහම එයයි නොයෙක් දේවල් කියනවා පුළුහන් වුණොත් එන්නම් කියනවා සමහර සමහරය බලන්නන් කියලා කියනවා සමහරයි මොනව කරන්න ති ඉඩකඩන්නේ නැත්ති කාලවෙලාව නැත්ති කියලා කියන ඇතිවා එතුකට දැම්මේ කුසල කර්මයක් රැස්වෙන ක්‍රියාවකට යන්ඩ අවස්ථාවක් නැතුව මේ කාලය යොදල තිෙන මොනවටද අර පංචකාමී වෙනුවෙන්ම තමයි අරු අර දර පවුල නරත්තු කිරීම වෙනුවෙන්ම තමයි පමන්ට අර්ථයක් කරගන්න යහපතක් කරගන්න අවස්ථාව මග හෙරිලතියෙන්නේ එක හින්දමයි. නමුත් අපි හැමදාම ජීවත්වෙනවද අපි හැමදාම ජීවත්වෙන්නේ නෑ. කවදවෙනකං ජීවත්වෙනවද ඒ අපි දන්නෙත් නෑ සමරලට තව පැයක් විතර දන්න ජීවත්වයට අයිතිීතියන්නේ. මේක ජීවිතය කරන අන්තිම ධර්ම දේශනාව වඩත් පුළිවා. ඔබ අහනන්තිම දේශනාවෙන්ඩත් පුළුවන් අපි කවුරුවත් දන්නේෑ මේලෝකට ආපු අපි මෙච්චර කාලයක් මේලෝක ඉන්ඩයි ඇවිල්ල ඉන්න කියලා නමුත් මෙලොවට අපි ඇවිල්ල ඉන්නවා මේක ශ්‍රේෂ්ට සුගතියක් එ සුගතිී අර්ථය නිමක් නැතුව උසස් කරලා තියෙනවා බුද්ධාන්තරයක් තියෙන නිසා බුද්ධාන්තරයක සුගතියක ලබාගත්ත ශ්‍රෂ්ඨ මනුස්්‍ය ජවිතයක් තමයි මතිෙන්. හැබයි ඔය ජීවිත මේ ජීවිතින් පස්සේ අය අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකින් කවද හම්බුවෙනද කියන කාරණාව අපි කවුරුවත්ම දන්න නෑ. මැරෙන දවස දන්නේ නෑ වගේ මැරිල ගිහිල්ල උපදින තැන හරියට දන්නේත් දන්නෙත් නෑ නත් ප්‍රඥාවන්තයාට බුද්ධාන්ත්‍රයේ හම්බ වෙලා තියෙන නිසා මරණයෙන් පස්සේ උපදින තැන තීරණය කරන්න පුළුවන් තරන් විදිහට වැඩ කරන්ඩ අවකාස ලැබිල තිීෙනවා එහෙම සඳහන් කලින් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙලොව උපන් කෙනෙ දසදාන වස්තුව සම්පූර්ණ කරගන්න ඕන සරණය සම්පූර්ණ කරනවන සිල්ගුණත් ආරක්ෂා කරනවන මරණින් මත්තේ ඔවුන් සුගතිගාමී වෙනයි අපි පින්නතු නහල ඇති ජවනහන්ස ජාතකය මහබෝසතාණන් වහන්සේ මෙ ජවනහන්ස කුලේ ඉපදිලා ජවනහන්සයෝ කියලක කියන්නේ ඉතාමත්ම වේගෙන් පියාමන් වහන්සේ විශේෂය හා බෝස්තාාන් වහන්ේ ජවන හන්ස රජරුවෝ වෙලා හිට කාලේ ඒ වේගේ කොපමනද කියන කාරනවා අපිට තේරෙන්නේ එක අවස්ථාවක බරණැස් රජ්ජරුවෝ බයිරල බරණැස් රජ්ජරුවන්ට බණක් කියන්න හිතනවා පොද මේ හන්ස රජරුව බරණස් රජිරු අතර තියන පුදදුම බැඳීමක් හිතන මගේ යාලුවවා බයි කරල බණක් කියන්න වඩ කියලා එ කොහොම දයාලුව බය කරන්නේ මුළු බරණැස් නුවරම කලුවර කරනවා. හන්ස ගුර පුළ හන්ද මුළු නගරයක් කරුවන කරන්නට සඳහන් කරනවා බරණැසට ඉහල අහසේ මෙ හන්සය ඉගිල්ලෙනවා එක හන්සයයි නමුත් මුලු අහස් තලේ පුරාම හන්සියෝ ඉන්නවා වගේ පියෙන්න්නේ. සූර රශ්මිය පොලෝට පතිතවෙන්න ගතවෙන්නේ ඉතාම කෙටි කාලෙයින්. මෙහන්සය උච්චර වේගවක්ද. ඉර එලියට මහපොලෝට වැටෙන්ට දෙන්නේ නෑ. ඉරේලිය මහපොලෝට වැටෙන් නැති නිසා මහපොළොව අඳුරුයි. ත හිතන්න මුළු නගරයක් නැත මුළු රාජ්‍යයක් අන්දකාරේ ගිල්වන්ඩ හිරුකිරණට මහපොලෝට එන්ඩ නොදී උඩින් වියනක් බැන්ඳ වගේ රැකවරණයක් හදන්ඩ එක තනිහන්සයා මේ අහසේ මුුණන තරන්න වේගෙන් ගිල්ලෙන්ට ඇතික. න්තිමට රජරු කියනවා මට හෙරුත් සමග දූපු වේගයි ත ඔබේ වේගයේ මට පෙන්නන්න කියලා. කියන මහ රජයක පෙන් ඩබේ නමු රජුරු කියන මට උපමාවකින් හරි දැනගඩුවන හස රජ්ජිරු සඳහන් කරනවා එනම් රාජංගනයේ මැද්දි ගල්ටැමක් හිටවල ඉතාම දක්ෂ දනුවායු හතරදිනනි ගල් හැබවටේට තියලා හතර පැත්තේ. මේ දුනවායෝ හතර දෙනට කියන්න ඊතල හතරක් එකවර මුදාහරට කියලා. මහරජ මේ එක ඊතලයක්වත් බිම වැටෙන්ට නොදී ම ගේෙනවා කියල සඳහන් කළා මේ හතරි තමන්ගේ කරයි ටික කර හෙලවෙනකොට නාද වෙන අර ගෙද්ජීයටටයක්වාගේ ගෙද්ජියක් වගේ දෙයක් එල්ලගන්නවා. බොද මේ හන්සයා යනවා රජිරුවන්ට පේ නෑ නමුත්තර හඬ හෙනකොට ඔන්න මෙිහෙන් මෙන්න මෙහින් ගියාවගේ කියලා තේරුම් ගන්න ඉහෙම කරන්න දී ඊතල හතර මුදා හරිනවා පළවෙනි ඊතලේ අහුල්ලා දනුවාය ළඟ තියල දෙවන තලි පස්සෙන්යන්න. ඊතල හතරම වැටෙන්න කලින්ගේනවා එද මේක දැක්කාහම රජිරුවන්ට තියෙ පුදුම සතුටක් නම් තරජිරුවන්ට සඳහන් කළා මහරජි මේක මගේ උපරිම වේගයත් නෙමේ මේක මගේ මධ්‍යම වේගයත් නෙමී මේක තමයි මම සාමාන්‍යයෙන් ඉගිල්ලෙනවේගී එම කියම් රජිරු අහනවා ජාලුවී ඔබේ උත්කෘෂ්ට වේගේ කොයි වගේද කියලා නවත රජිරු වහනෝ යාළුවී එතකුට මේක ඔබේ සාමාන්‍ය වේග නම් උත්කෘෂ්ට වේගේ කොහොම ඇද්ද යාළුවිය ඔබේ උත්කෘෂ්ට වේගේට වඩා වේගෙන් යන තවත් දේවල් මේ ලෝක තියෙනවාද කෙළෙහුවා මොනවහනවාද මහරජය මගේ උත්කෘෂ්ට වේගේමකද්ද මහරජි ඊට වඩා සිය දහස් ගුණින් වේගවත් දෙයක් ලෝක තියෙනවාද හිතාගන්න පුළුව හන්ඳ දැන් තුවට එම කක්ද කියලා රජජරුවත් අහනවා හන්සරජරූ නිමොකද් ච්චර වේගවත් එක හන්සරජ්ජිරු කියනවා මහරජයේ මගේ උත්කෘෂ්ට වේගයට වඩා බොහෝම වේගෙන් උපන්නා වූ සත්වයයාලඟට මාරය යනවා කියලා එම කියනවත් එක්කම බරණස් රජරූ සිහි නැතිූ වැටුණා ක්‍රරාජපුරුෂෝ නැවත මුහුණට පැන්ගිහලා රජර වූ ප්‍රෘතිය තත්ත්වයට පත් කර හම රජරුවන්ට කියනවා මහරජමකටද බයි වෙන්නේ අපි කොච්චර බයිවෙලා හිටියත් මැරණ එක නව තින්නේ කොච්චර ඇඩුව ක බ අපි දවසක මරණයට මුණ දෙඩ ඕනේ එනිසා හන්සර ජුරු සඳහන් කරන්නේ එනවනං මරණය ආවාවි සූදානං වෙලායිට ආව ගමන් යඩ පුළුවන් අපි ගමනක් කියන කොට ලට සමහරලාට අපි එඩ කියීපු හන ඉන්නටකක් පරක්කුයි ති වාහනේ ආවට ගමනත් පරක්කු වෙලා නං වාහනේ ආවට පස්සේ මම නාණ්ඩ යනවානම් මම ඇඳුම්ගඳඉන්න පටන් ගන්න දැන්න එක මගේම වරදක්නෙ ගමනත් පරක්ව වෙලා එනකොට සූදානං වෙලා හිටියනං එනකොටම අන්ඩ තිබ්බා. මාරය කොයි වෙලාවෙයා වහම්මොකද මම ගමනට සූදානන් වෙලා ඉන්දුවනේ ඕන තැනක ද අරං ගියාවේ එදරමං කොහොමද සූදානන් වෙන්නේ තමයි මේ සඳහන් කලි සිල් රැකගද මේ කාලනම් තිසරන සමාධන් වෙන්ඩ පුළහන්නේ තිසරන මත පිහිටන්ඩ මේ පැයි අපි දැම ජාත කතා දේශනා කර අබුද්ධූත් පාද කාලයකෙන් ඒ නිසයි සඳහන් කරන්නේ සීලය මත පිහිටලා දසදානවස්තුව සම්පූර්ණ කරගෙන ඉන්න කියලා දර මේ කාලි කෙනෙකුට තිසරණය මත පිහිටලා දසදානවස්තුූ සම්පූර්ණ කරන්න ගුුුව ඒ අතර තිසරණ සහිතව තවත් උසස් සීලයක් සමාදන් වෙලා ඒ පිංකං කටයුතුවල යෙදීම භාග්‍යත් අපිට ලැබිලා ලැබිල තියෙනවා එතකොට කෙනෙක් මේලෝක ජීවත් වෙන කොට සිල්වත් නම් ගුණවත්න මරණයත් එක්කම කොහ දුපදී මීට වඩා හොඳ තැනක ඉති උපදින්නේ මීට වඩා හොඳ තැනක නම් මැරෙන්න්න බයිවිඩව න ඇති මෙතන දුක් සහිතයි මෙතන එච්චර හොඳ නෑන්නේ මීට වඩා හොඳ තැනක නං උපදින්නේ ඉතින් මොකටද මැරෙන්ට බයිවෙන්නේ ඕ හොයවාගේ කරුණු ජීවිතයට ගලපලා හිතල මරණය එනකොට බයි නැතුව මරුත් සමඟ යන්න පුළු හන් ජීවිත පෝෂණය කරන්න යමෙක් ප්‍රඥාවන්ත වෙනවනං මරණය ඔහුට කවදාවත් දුකක් නෙමෙ වෙනවා. එතකුට මේ ආනන්ද සිටුවරය දරවා වෙනුවෙන් ධනය රැස් කරල තිබ්බා තමන් වෙනුවෙන් ධනය රැස් කළ දරුවටත් වඩා ධනයට තියෙන තෘෂ්ණාව නිසා ධනය රැස් කරෙන් කටීටු කළ දරවා වෙනුවෙන් රැස් කලන දරුවටවත් දෙෙන්ඩිපයි හත් ෙමේ. ෘෂ්ණාවෙන් කටයුතු කළ භාගිතුන්හස සඳහන් කරන්නේ අත්තාහි අත්තනෝ නත්ති මට මමත්නේ කවල පෝල අන්දලා පලන්දලා නාවලා පිරිසිදු කරලා රංග්‍රදී මුතුමැණක් කොලින් සරසලා නොෙක් ආලේපන වර්ග ගල්වෙලා විවිධ සුවද වර්ගවලින් සුවදවත් කරලා ඉතාම සුවදායක යහනවල්ලොල සත පෝල ඉතාම පහසු මේ පුටුවල සෝපාවල වාගේි තැන්වල වාඩි කරවලා සුවදායක රතවල්ලින් ගමම් බිමන්ගෙන් හිල්ලා අසනීපයක් හැදීගෙන එනකොටුම බේත්තෙත් පෝල පෝෂණය කරපු මේ ශරීරයේ අඩුම තරමේ ඒ ශරීරේවත් මට නෑ කියන එක යිමි කියන්නේ ාගිත හස පහැලිරු. අත්තා හිියත්ත නොෝනාතුූ කෝහිනාතුූ පරවුසිය තමන්ට පිහිට තමන්මයි. තමන්ට තමන් පිහිට වෙන්න නැත්ත අනුන්ගේ පිහිටක් කොහෙන්ද. මට බැඩියෙන්ම මේලෝක කැමති කෙනනි මම එතිකොට මට මගෙනුත් පිහිටක් නැත්ත අනුන්ගින් කර පිහිටක්ද. ආංගේ නිසාදේශනා කළා මේ කයත් මට හරීයට එරෙහි වෙනවා. මග නං මට තියෙන්ඩපයි පාලනයක් මේ කයට එහෙම පාලනයක් නෑ අකමැති වෙලාව ඇස් නොපිණියනෝ කං එහෙන කඩුවනවා කෙස් සුදුවෙන්ට පටන් කරවා හමරැලි වැටෙනවා කොන්ද කුදු වෙනවා අභ්‍යන්තරයේ තවත් නොඒකාකාරයේ රෝගාබාද රැසක් පැන නැගවා ඉඳ ගණ්ඩ බෑ දනිශ්ක කියනවා නැගිටින්ට බෑ කොන්දක කියනවා මේවාගේ සාමාන්‍ය රෝගවල ඉඳලා වකු ගඩු දේවී අක්මාාව ඉදිමීින් පිළිකාදී රෝග ලේකැටි ඇතිවීම මේගේ නොඒක රෝග සමුදායකට මගනම් මම අකමැති එහෙමල ලෙඩ මට හැදෙනවට ඉති මම අකමැති වනාට ලෙඩ හැද එක නවතින් න්නේෑ. අනේ මටනං මෙහෙම ලෙඩක් හැදෙන් දෙපාකල් අපි කීවට ඒ වෙන්න නෑ තව කෙනකට හැදිල තිබුණ රෝගීට වඩා බොහොම දරුණු විදිහට මටේ රෝගයේ වැළඳන්න වැලඳන්න පුළුවන්. දෙම ඇති මේ කයින් ප්‍රයෝගෙනනිකුත් ප්‍රයෝජණනයක් ෑ කියලන්නේ ත ධර්මානකුළෝ සඳහන් කරන මේ කය සරස සරස හිටියට අපිට ලැබෙන ලාභයක් නෑ කියලා ඒ නවන්ඩ අන්දන්ඩ පළන්දඩ එපා කියන එක ඒනම ප්‍රඥ්ඥාවන්තයා මේ රෝගයක් බධ විච්ච සඳහන් කන එක තැන රෝගය නමති කුරුල් හදාපු කූඩුවයි මේ ශरीීරය කියලා කූඩුව හැදුවට පස්සේ කුරුල්ල කොහොමොත් තින්නවා මේකය යම්තනක හටගත් ඇද එදා ඉඳල මේකට රෝග හැදෙනවා එහම කයක් අපිට තියන්නේ හැබැයි සමහරු මේ කයපෝෂණය කරන්න අති දීර්ග කාලයන් ගන්නවා දවසේ වැඩි කාලයක් ශරීරය වෙනුවෙන් කැප කරනවා ඒවයිති සාමාන්‍ය සමාජය ජීවත්වෙනකොට අපේයි ඕන තරන් දන්නවා කාලයයි ධනයයි දෙකම වැය කරනවා මේ කයවිඩි අලංකාරීවෙන්නේ. දරුමල්ලං සහ දනසම්පත්තෙනුවෙන් රෑ දවල් දෙකීම මාසි වෙනවා. නමුත් තමන්ට යමක් කරගර නෑ. අපිට බැරුව වැටු දවසට එක්තැන් වෙලා ඇඳට වුණ දවසිට කාට දවනය යමක් කරන්න පුළුවන් ධනයට පුළුවහන්ද යමක් කරන්න සමහරලාට රෝහලට අරගෙන ගියත් වෛද්‍යවරයා කියනවා තැඉතින් ගෙදර එක් කරගෙන ගිහිල්ල හොදර කණ්ඩ බොන්්ඩ දීල සිත් සතුරු කරවලා තියන්න කියලා ඒන දැන් වෛද්‍යවරයටත් කරන්න බලුවන් සීමාව ඉවර වෙලා දෙතට මගේ ධනයේ තිබ්බ කියලා ඒ ධනයට පුළු හන්ඳ මටා පජීවිතය දෙෙන් මගේ දරුවටි අසරණ නැද් රෝහල ගේ්ඩ් එපා කියනවාල නොයෙක් ප්‍රතිකාර කරලා කරලා ඒත් සනීපයකුත් නැත්ත දැන්වඔහු එන්ඩෙන්ඩ මරණයට ලංවෙවී මරණ මංචකේ වේදනා විඳවිඳනම් ඉන්නේ ළමයිට කළ හැකි දෙයක් තියනවද බලාගෙන ඉන්න වැරෙන්ඩ වෙනහුණවද කරන්න ඒකයි මෙතන භාගිත නැ සඳහන් කරන්න නමුත් ඔහු ජීවත්වෙන කාලෙ ප්‍රඥාව පාවිච්චේ නොකර දරුව වෙනුවෙන් ධනය හම්බ කරර ධනය වෙනුවෙන් ජීවිතය කැප කරකර රූපය වෙනුවෙන් කාලයේ නාස්තිකර කර ජීවත් වෙලා කුසලයක් කරගත්තේ නැති නිසා සතරපාහිපදිලා. තැ දරුවට පුළුවහන්ද අපායෙන් ගොඩ ගැන්ට. ධනයට පුළුහන් අපයෙන් ගොඩගැට. ඒ කාටවත් අපි අපායෙන් ගොඩ ගණඩ බෑ. ආනන්ද සිටුවරය දැන් පත් වෙලා ඉන්න තත්ත්වෙන් මුදවන්නඩ මූල සිරිට පුළහන් මුල සිරිට බෑ විරූපී රූපයක් තියෙන පාන්සු පිසාචයක්වාගේ ඉන්න පුද්ගලයා නැවත ස්වාභ ස්වභාවයට අනුව ගොඩනගන්න හට බලහන්කමක්නේන. ආං එහෙනං සුදුසු කාලී පුළුහංකාලි ප්‍රඥ්ඥාව ඇතුව තමන්ග ජීවිතයටත් මන වූ අර්ථයක් සැපේන විදිහට කුසල් දහම් රැස් කරගෙන දානාදී දන්දීල සීලාදී සිල්රැකල මෛත්‍රේගුණ ප්‍රගුණ කරගෙන බොහෝ දෙනාට පිහිටක් වෙලා ජීවත් එච්චි කෙනෙකුගේ මෙලවයි පරලොවයි දෙකම සුවපත්. අනුන්ගෙන් අය සරණක් ඕනෙ නැහැ මට අවශ්‍ය හැම දෙයක්ම මම විසින් පෙරහම්බ කරලයි තිබුණේ කියලා එදාට සතුටෙන්න්න පුළුවන්. දෙනක් දරුවන්ට කළ හැක්කෙකුත් නැහැ අවසානි ධනයට කළ හැක්කෙකුත් නෑ අවසාන මංවන්වෙන් යම් පරිවර්තනයක් දැන්කරන්ඩ ඉදිරිපත් දෙෙනවනන් ඉදිරි පත්වෙන්නේ මමම කරගත්ත කුසල් දහම් පමණයි නවත් ආවර්ජනය කරලා බලනකොට කුසලට වඩා වැඩීෙන් තියෙන අකුසලේ නං මම් බරවින්නවෙන්න අකුසැලි පැත්තට මට යන්නවෙන්න අකුසල ඇත්තෙක් හැම වෙලාම මෙලොවින් යනකොට අකුසල්ලුවට වඩා හුඟක් උසට කුසල් කඳු නිර්මාණය කරගන්න පුළ හුුත් ඔවුන් නින්දෙන් පිබිදිය වගේ සුගතියට යනයි කායික වේදනා කොච්චර බහුල වෙලා තිබුනත් මෙලොව ජීවත්වෙන කාලි ඉතාම් සතුටින් ඉන්නා මුකල් මරණයේ එල වෙන මොහොත දක්වා අපමණයි මෙසියල්ද මරණින් මත්තේ මිට වඩා හොඳ තැනකුපලිනවා ගේ හිද දරුවෝ වෙනුවෙන් ධනය වෙනුවෙන් රුව වෙනුවෙන් මෙ නොයෙක් දේවල් වෙනුවෙන් කාලේ නාස්තිේ නොකර හැම වෙලාම තමන්ට ලැබිලතිෙන කාලේ කළමනා කරණය කරලා කළයිති යුතුකං සහ කටයතු ටික නිමා කරලා තමන් වෙනුවෙන් යම හැම වෙලායම කර්ඩ වග බලාගන්න්ඩුවනෑ.ං එවන් අය උතුම් බුද්ධාන්තරය ලැිච්ි ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට හැබෑම සාධහරණයක් කරගත්ත පිරිසක්. ඔබත් එවන් පිරිසක් බෞට පත්තෙන්ඩ මේ බුද්ධාන්තරය තුළින් උත්සාහ කරඩ වීර කරඩ නිසා ඒ සඳහා ඔබට රත්නත්ත්‍රී ආශිරුවාදේ නොවඩුවම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා පින්නතුන අද ධර්ම දේශනාවේ දායකත්වය දරනවා කද්දුව කරග උයන් ගොඩ පදිංචි හැරිියෙට් පැල්පොල මහත්මිය විසින් උතු අරමුණ සිරිපාල සිරිවර්ධන පියාණන් ජීරාජපක්ෂමෑණියන් සැන්ටිසිංියෝ පැල්පොල හිීර්තිී පැල්පොල සහෝදරයින්ට වගේ දමිත් පැල්පොල ආතා ආන්ද්‍රීියස් සිරිවර්ධන මුත්තා පුංචිනඕන ආච්චි සහ ලොකුහාමී රාජපක්ෂ අත්තම්මා දෙපාර්ශයම මිය ගිය සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට කරගොඩ උයන්ගොඩ අරියඥාන පණ්ඩිත ස්වාමින් වහන්සේ ඇතුළු මේ සියලු දෙනාටම මේ රැස් කරගත්ත උතුම් පුන්න ධරමයන් අනුමෝදන්වේවා. හැරිියත් පැල්පොල මහත්මයට නිදුක් නිරෝගීව කටයුතු කරඩත්. පියදාස පැල්පොල් අයියාට ඉක්මං සුවයේ නිදුක් නිරෝගි භාවය චිරජීවනය පිණිසත්. පීට සිරිවර්ධන උෂාණී සිරිවර්ධන ප්‍රියන්තිස් සිරිවර්ධන විජිතානි සිරිවර්ධන යන දූ දරුවන්ට ආශිරුවාද කිරීමත්. ටවිඥ්ඥා සිංගිති දියණියට තුනුරුවන්ගේ ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීමත්. විභාගවලට පෙනීසිත්‍රන සියලුම දවා දරුවන්ට ආශිරවාද කරන අතල් යුද්ධයෙන් දිවිපිදූ රණ විරුවන්ට සහ ආබාද්්‍ය රණවරුවන් සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක. තුම් ච්‍රරාරි සත්‍යය ධර්මාව බෝධය පිණිසමයකු සල් හේතුවේවා සියලු දෙනාට ආශිරවාද කරන පැල්පොල මහත්මේ ඇතුළු පව්ලේ පින්මත් පිරිසටත් මේකු සල් අඩු නැතුව අනුමෝදන් වේවා. ෆින් අනුමෝදං කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා ආශිරවාද කළ සේරු දෙනාට රත්නත්ත්‍රී ආශිරුවාදයෙන් නිෙදුක් නිරෝගි භාාවේච්චිර ජීවනය සැලසේවා ඉතාම ඉක්මං බවයික ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් පුතුම් චතුරාරි සතති ධර්මාව බෝධින් සැනසින්ඩ මේකුසල් සියලුදිනාටමහේතුවීවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසට්හාා්ච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක සාාසනං දේවූ වස්සතුකාලේන සස්්‍ය සම්පත්ති හේතුච්ච පිතෝ භවතුළු කෝචරාජා භවතු දම්මිකෝ.